රුවන් සරණයි අපේ දුවල පුතාල හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත් වෙන්නේ එකොලොස් වන ශ්‍රේණයේ බුද්ධධර්මය පහලොස් වන පාඩම බුදුබන ඇසුරෙන් නිරෝගී දිවියක් බුදුබන ඇසුරෙන් නිරෝගී දිවයක් කියන මාතෘකාව තමයි කතා කරන්න බලාපොරොත් වෙන්නේ. පුතේ බුදු දහමි කොහොමද නිරෝගී ජීවිතය කිය එක ගැන පැහැදිලි කරලා තියෙන්නේ ඔව ආරෝග්‍යා පරමාලාබා කිය තමයි නිරෝගීකම ගැන බුදු්දහමේ දේශනා කරලා තියෙන්න්නේ. මොකදද මේක තේරුම නිරෝගීකම තමයි උතුන්ව ලාබේ කියලයි බුදුහාමුදුර දේශනා කරන්නේ. මොකදද මේ දේශනා කරන ගාතාව ආරෝග්‍යා පරමාලාබා, සන්තොට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාතයේ නිබ්බානං පරමංසුකං ඔන්න හොම තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ එනම් මේ නිරෝගීකම ග බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු නිසානේ නිරෝගීකම උතුන්මලාභයයි කියර දේශනා කළ නේද එනම් නිරෝගීකම ගැන කියන පුද්ගලයට අපි කෙන වෛද්‍යවරයක්ක කියලා නිරෝගීවෙන් උපද දෙනකෙනට අපි කෙන කවරු කියලද වෙදෙක් එමත්තනම් වෛද්‍යවරයක් කියලා. බුදුරජාණන් වහන්සේත් වෙදෙක් තමයි. මොකද දේශනා කරන්නේ බුදුහාමුදුරුව වෙදක් කියයන්න මොකද දේශනා කරන උපමාව. වෙද්ජූපමෝ ජිනවරෝ. මේ බුදුරජාණන් වහන්සේ යනු වෛද්‍යවරයක් හා සමානයි කියලයි දේශනා කරන්නේ තේරුණනා නේද එකන්නේ දු හාමුදුරුව ප්‍රකාර කරන්නේ මොනරෝගයටද සියලුම රෝගවනට කාගයටද සියලුම දෙනාගේ මොන විශේෂවාසයෙන්ම අන්න හරි බව දුකනමැති රෝගයට ෙද ඒගන කියන්නේ සත්හට වෙන බව දුකට වෙදානං සත්යා සත්වයාට සත්ව්‍යයාතුළ හටගන්නා වූ භව දුකනෙමැති රෝගයට උතුම් වයි දෙවරේෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කිය තමයි මේ පැහැදිලි කරන්නේ. එනම් මේ බුදුරජාණන් වහන්සේ ෆරෝග දුරු කරගන්න උපදෙස් දුන්න මෙන්න මේ රෝග මෙන්න මේ රෝග නැති කරගන්න කියලා. ප්‍රධාන වශයෙන් පුතේ රෝග දෙකක් බදු හාමුදුරුව පෙන්වනවා. මොනවාද මේ රෝග දෙක ඔ කායික රෝගයි මානසි රෝගයි මොනවද රෝග දෙක කායික රෝග හා මානසිරෝග කායික රෝග කියල කියන්නේ මොනවද පුතේ ව කයට ඇති වෙන රෝගාබාදනේද සෙම්හ සමුට්ටානා ආබාධ සෙම සහිතාබාද වාත සමුට්ටානා ආබාධ වාතය සහිතාබාද ඉට පස්ස උතුපරිහාරජාබාධ ඉරතුන්ගේ වෙනස්වීම නිස ඇතිවෙන ආබාද මෙන්න මේවාගේ විවිධාකාර වාතයකිපීම නිසා සෙමකිපීම නිසා පිතකිපීම නිසා විවිධ රෝගා බාද ඇතිවෙන්න පුළුවන්. එ මොනරෝගද කායික රෝග. මොනවාදේ පිළිකාවන් ඉඩ පසි උනරෝග හිසේකැක්කුම සෙම්රෝග න මෙන්න මේ වගේ විධාකාර රෝග තියෙනවා මේ රෝග ඔක්කොම හැදෙන කායිකව දෙන්නේ. එනම් කායිකරෝගයට වඩා මානසික රෝගය බුදුහාමුදුරුවෝ ප්‍රබලයි කිය දේශනා කරනවා. මානසිරෝග කායික රෝගයට වඩා ප්‍රබලයි කියල බුදු හාමුදුරුව දශනා කරනවා. එකොහොමද. උහන්සේ දේශනා කරන්නේ මෙ මානසික රෝග වසයෙන්ද දේශනා කරන මානසි රෝග. රාගය දදේශය, මෝහය, සරහාව පලිගැනීම නේද. මෙන්න මේ වගේ දේවල් තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මානසික රෝග වසය. එනම් මේ මානසික රෝග ප්‍රබලව තියෙන කෙනාට ඒෙන සසර අතරමං වෙනවා කියලා කියනවා. ඒකෙන අ මොකක්ද වෙන්නේ සසරේ අතරමං වෙනවා. ඇයිඒ රාගය රාගය කියනීමකදද. ආසා වන්නේද. කම් සැපවිඳීමේ ආසාව අපිට තියෙනවා පස්කම් සැපවිදීමේ ආසා වැඩි වුණනාට පස්ස සසරෙන් එතර වෙන පුළුවන්ද බෑ ඉනඟට දවේශය කියන්නේ තරහාව කේන්තිය තරහව ඇති වෙනකොට ඒකෙනට සසරෙන්මි දෙන්න පුළුවන්ද බැහැ ඒත් අපි විවිධාකාර ආතතීන් වලට පත්වෙනවා මෝහය කියන්නේ මුලා බව ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කර ගත නොහැකි බව ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කර ගත නොහැකි බව තමයිම මේ මෝහය කියර කියන්නේ මුලාව කියර කියන්නේ. මුලාන මංමුලාඋන කෙනෙකුට හරියාකාර මග හොයාගන්න පුළුවන්ද යන්න පුළුවන්ද ගමන. බෑහෙනම් මුලාවන කෙනෙකුට මේ සසර ගමනින් සසරින් එතරරි වෙන්නත් අපහසුයි. එනිසා බුදුහාමු ද්‍රෝදේශනා කරනවා මේ මානසික රෝග වැඩිවෙන තරමට කායික රෝග වැඩි වෙනවා. එක න්නේ ඊරිෂියාව ක්‍රෝධය තරහව වෛරය පලිගනීම වගේ ගති අපේස් අප සිත්තුල තියෙනව නම් පුතේ අපේ සරීරේ තියන ලේ අපිරිසිදු වෙනවා. තේරුණානේද ලේ අප පිරිසි දෙවෙනවා. සමහරය, ඉන්නව පතේ ඔගොල දැක ඇති ඕගොලට දැන ලඇති මේ කේන්තියන වැඩියෙන්ම කේන්තියන අය සමහරට කෙට්ටු වෙනවා. සමහරට ධඩියදානකට හර්රීමම ගන්ධයි. හැබැයි දැන් ඔය ළඟ ඉන්න යාලු අදයා බලන්න එපා එයා කෙට්ටු වෙලදන්නේ මේ ඕ කේන්තියන හිද කියනේද. එහෙම බලන්න එපා එහම නෙම මේ කියන්නේ සමස්තය ගත්තාට පස්සේ. එනම් මේ මාන සික රෝගති වුණොත් ඒකෙනට කායිකරෝග එන ප්‍රමාණය වැඩී. දැ මේද වස්සල අපේ පුතාල දන්නවා කොරෝනාවේශනය තියෙනවා. මේ කොරෝණාවේසනය ගැන අපිටත් කොරණා හැදයිද. අපිටත් කොරෝණ හැදේද කිය බයින්ං බයින් ජීවත් එන කෙනාට සහරවට මේ වැනි රෝග ඇතිවෙන්න පුළුවන් ඇ හේතුව එයා මානසිකව ඒ ගැනවිද වනවා. දියවැඩියාව නැති කෙනෙකුට එයා කෑම කන්න බයයි. දිය වැඩියාව හැදයි කියලා. නේද කෑමකන්න තරිබයි දිය වැඩියාව හැදයි කියලා හැබයි හැදිල නේ. එවට මෙයා මනසි හැම දිස්සේ හිතනවා දිය වැඩියාව හැදේයි හැදයි කියලා. අන්න ටික කාලයක් යනකොට පුත ඉබේට මෙහෙම හැදන්න පුළුවන් කම තියෙනවා. එනිසා මානසි මානසිකව රෝගීවීම කායික රෝගයට වඩා ප්‍රබලයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එනිසා තමයි බුදුහාමුදුරෝ මේ මානසික රෝග කියන එක දුරු කරන්න භාවනාව කියනකි ගැන්නුවේ. පැහැදිරීද හරි. ඊනඟට මානසිකව ශක්තිමත්ව ඉන්න කෙනාට කායිකරෝග යටපත් කරගන්න පුළුවන් කියනවා. පුතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මේ කායිකරෝග ගණනාවක් තිබුණා. හැබැයි මේ කායිකරෝ ඔක්කුම බුදුහාමුදුරුවු යටපත් කරගෙන හිටේ සිතින්. ගේ මොනවතුරින්ද භාවනාව තුළින් එනිසාහනම් මෙන කායිකරෝග මානසි රෝග යටපත් කරගෙන හිටපු නැති කරපු පුද්ගලයොත්තුන් දෙනෙක් ලෝක ඉන්නවා කවුදේ ඕ අපි කියන තුන්තරා බෝධිය කියලා කියනවා කවුදේ බුද්දු පසේ බුදු මහරහතන් වහන්සේලා එනම් මේ සියලො රෝග දුරු කරපු අය එහනං එ අයට ලෙඩරෝග ඇතිවෙන්නේ නෑ. එහනම් අපි මේ රෝගවලින් කායික රෝගවලින් මානෙසික රෝගවලින් අයින් වෙන්න නම් නිදහස් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ. සිල්වන්ත වෙන්න ඕනේ ගුණවන්ත වෙන්න ඕේ ඕ මොකද කියන්නේ ත්‍රිසික්ෂා වඩන්න ඕනේ. සීල සමාධී ප්‍රඥා කියනෙ මෙ ගුණංගවර්ධනය කරගන්න ඕනේ. සීලය කිය කියනන්නේ මොකද පුතේ සිීලය කියනවා කයවචනය සංවර කර ගැනීම. එනම් අපේ පුතාරට පුළුවන්ම් කායික සංවරයේ ඇතිකරගන්න. කායික සංවරය කියනම ගදද පුති කයිංවන අකුසල මොන අද කයින්වන කුසල. ප්‍රාණගාතය අදත්තාදාානය කාමමිත්‍යාචාරය. එම් මෙන්න මේ දේවල්වනින් අපි අයිංවෙන්න ඕනි. සත්තු මරන්න නරකයි සත්තු මරණ කෙන, මානසික වේදනා විඳනවා මේම මටක් මේ වගේ මරණයට පත්වවෙන්න සිද්ධ වෙයිද දන්නේ නෑ කියලා. තෙරුණ අනේද. අනුන්ග දේවල් හොරකං කරනගෙන එත් බයින් ඉන්නේ කොයි වෙලාවේ මට හහිරයට යන්න වෙයිද දන්නේනේ. කොයි වෙලාවේ රජ්ජුරුවන්ගේ රාජ දන්්ඩනයට රාජ උදහසට ලක් වෙන්න වෙයිද දන්නේ නෑ කියලා එයා බයිං ඉන්නවා. ඉඩබස්සේ ඒ විතරක් නෙමෙයි කාමය වර්ධවා හැසිරෙන කෙන ඒ කියන්නේ තම බිරිධ සිටියදී වෙනත් කාන්තාවන් කරායන පිරිමි තම පිරිමයා සිටියදී වෙනත් පිරිමින් කරායන කාන්තාව මෙන්න මේ වගේ වේදනාමි දිනාය වෙනවා ඇයි හේතුව පුතේ ඒ අය නිතරම කල්පනා කනොදැන් නිතරම කල්පනා කරන මම කොහොම දෙ අඩ කතා කරන්න දැන් ඔගොල්ල මේ ිතරන්නනොදැන් කොළහපන්තිය ලමයිමි අපේ දල පුතාර අතරත් තින්න සමහර වෙලාවට සමහර පුතාල ඉන්නවා ගෑනු ළමයි දෙන්න දුන් දෙනත් එක්ක යාළු වෙර ඉන්නවා. කියනකොටත් තිනහා යනවා. නේද. දෙන්න දුන් දෙනත් එක යාළුවෙර ඉන්නවා. එක්කෙනෙකොඩ කතා කරන්න එක නම්බර් හයකින්. තව එක්කෙනෙකුට කතා කරන තව නම්බ හකින්. හැවයි සමහරරාට මේක අමතක වුුණොත් මේ මේකින් කතා කලේ කාටද. මේකින් කතා කලේ කාටදික අම්මත කකුණුන්මොද වෙෙන්නේ. ගැටලුවක් වෙනවා. ඉට පස්සේ තව සමහර වෙලාවට එ කියෙනෙකුට කියනව මේ වෙලාවට එන්නම් කියලා තවයි එක්ක කුට කියනවා න්න මේ වෙලාවට එන්නම් කියලා එතකොට එහෙම වෙලාවන් දීලා තියනවා හැබැයි යහොම වෙලාවට අපිට යන්න බැරි වුණා එතකොට මොකද වෙන්නේ අන්න අපි වේදනාව ඉදිනවා තේරුණා නේද යහපත් ජීවිතයක් ගත කරන්නට දෑ ඒ වගේ තමයි පිරිමි මයි දෙතුන්ද නත්ත එක් යාල වෙලන්න ගැනුලමයි තින්නවා ඒ අයටත් ඔයටි කෝහොම තමයි කෑට නිදාගන්න වෙලාවක් නෑ නද ඇයිඒ පිරි අර තරුණාව සතුටු කරන්න ඕනි යත් එක කතා කරන්න ඕනි නද කෑවද බීවද කියොයන්න ඕනේ බලන්නකු හිතන්න නිදහසේ පාඩන් වැඩක් අත් අපේ දුවල පුතාරට කරන්න බෑ. එනිසා පුතේ අන්න වැරදි කාම සේවනයේ ඒ දෙන කෙනාට නිදහසක් නෑ ඒකමතම යා මානසික විදිනවා වගේම කායිකවත්වේදනා විදිනවා ඇයි හේතුව සමහර වෙලාට විධාකා රෝගබාධයාට ඇතිවෙනවා.ඉිනිසා ඒවැන් වේදන විදදින හෙම් ඒක හොඳනෑ තෙරුණා නේද එද මම සාමාන්‍යෙන් බුතේ අපේ තරුණ දරුවන්ට කියන්නේ සමහර වෙලාවට අපේ දරුවෝ විභාගි ෆෙල් වෙනවන කාටහරි ඕන්නම් මේ දරුවේගේ විභාගයක් ෆෙල් කරන්න රහා කාරෙක් නං යා කරාන්න තින එකම දේ තමයි හ විාග කිටවුවෙනකොට ගෙනහල්ල දෙන්න නනි ෆෝනිික ඒ ඉඩ පස්සේ ගෑන්ලමයක් හොල දෙන්න ඕනි දෙක ඔන්න ඔය දෙක හොයලා දුන්න නම්පුතේ ඔය දෙක භාවිතා කරානං ඒ දරුවගේ විභාග විනාස කරගන්නවා මොක දේහේතුව ෆෝන් එකේ ඉන්නවා විභාගි ගැන පාඩක් වැඩගැ හොයන්නේන්නේ ගෑල්ලම ඇත්තික කතා කරකරඉන්න ඒ පිරිමිල මඇතික කතා කරරන්න පාඩක් වැඩගැනහිතන්නේ හැබැයි සමහරය ඉන්නවා හරිකාට්ටයි නේද පාඩන් වැඩත් කරගන්නවා විභාග වැඩත් කරගන්නවා. එහෙමයත් නැතුවාම නෙවෙයි පුතේ තේරුුණා නේද ඉනිසාහන අපේ දුවල පුතාලා මතක තියාගන්න ඕනේ න්න කයින් වනා කුසල වලින් අත්මි දෙන්න ඕනි. ඒකම තමයි බලන්නක වචනයෙන් වනා කුසල බොරු කියන කෙනා ඒත් එහෙමයි ඉනිි නේද කේලාම් කියන කෙන ඒත් වේදනා විදිනවානි හිස් වචන පරුස වචන කතා කරන කෙන ඒත් පේදනා විදිනවා. ඒ විතරක්න මේ පුතේ මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා බලන්නකු කායික රෝග කොච්චර තියෙනවදයාට. කෙට්ටු වෙනවා වකුකඩු සෞදතු වෙන පෙනහළු සෞත්තුව වෙනවා ඇස්ගිලා බහිනවා. නේද. ශරීරයේ කලු වෙනවා ගඳගහනවා කායිකරෝග, මානසිකරෝග කොච්චරද. නිසාහ නම් ෙන්න්න මේ සීලය කියන එක පංචසීල ප්‍රතිපදාව අපි අනිවාරයෙන් අනුගමනය කරන්න ඕනේ පංචසීල ප්‍රතිපදාව හන්ඳින් අනුගමනය කරනව නම් පුතේ කිසිම වෙලාවක එයාට රෝග පීඩා ඇතිවෙන්නේ ෑ කායික රෝග මානසිගරෝග ඇතිවෙන්නේ නෑ එ අම්මනවද අපි කරන්න ඕනේ මේ පංචසීල ප්‍රතිපදාව අනුගමනය කරනවා කියලා කියන්නේ අපි චාරිත්‍ර සහ වාරිිත්‍ර හැඳිනගන්න ඕනේ බුදුහාම්දුර අපිට උගන්වනවානේ චාරිත්‍ර සීලියය සහ වාරිත්‍ර සීලය කිය එක එකඇනම ගදද චාරිත්‍ර සීල කියන්න ක යු වාරිත්‍ර සීල කියන්න පුදේ නොකළ යුතු එනම් කළ යුතුදේ කරන්නට ඕනේ නොකළ යුතුදේ නොකර ඉන්න ඕනිේ මොනවාද මේ පංචසීලය තුළ තියන කළ යුතු දේ සහ නොකළ යුතුද අපි වලමුක නොකළ යුතුදේ සතුන් මැරීම අනුන්ගේ දේවල් ගැනීම කාමයවර්දවා හැසිරීම ආවපුතේ මුසා බොරු කියන එකින් වැලකීම ඉඩවස බොරුකීම සුරාව පානය කිරීම ආදියෙන් වැළ කෙන්න්නට ඕනි. එනම් අන්න ඒ ටික තමයි අපි මේ කියන්නේ වාරිත්‍ර කියල නො යුතුදේල් කළ යුතු දේවල් මොනුවවද එකනෙකාට හිංසා පීඩා කිරීමෙන් වැලකිලා ඔවුන්ට ආදරය කරුණාව දයාවනුකම්පාව දක්වන්නට ඕනි ඉළඟට ේ අන්‍යන්ගේ දේවල් අනුන්ගෙ දේවල් හොරකංකරන්නේ නැතුව පැහැ ගන්නි නැතුව නේද තමාට අයිතිදේ පමණක් නෙමේ අනුන්ටයිතිදේත් ආරක්ෂා කරන්න අපි උත්සාහවන්ත වෙන්ට ඕනි ඊළඟට වැරදි ලෙස ඇස කණ නාසයදිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් වැලකිලා බඹසර ජීවිතයක් ගත කරන්නට ඕනි පුතමේ කාමය වර්දවා හැසිරෙනවා කියලා කියන්නේ පර අඹුවන් පරපුරුෂයන් කරායෑමම නෙවෙයි මොකක්ද මේ කාමය වර්දවා හැසිරෙනවා කියන්නේ. අපේ පුතාල මෙහමිතන්නකෝ ඇස කණ නාසේදිව ශරීරය ඉන්ද්‍රියන් පහ මේ ඉන්ද්‍රියන් පහාපි පින වනවාමනවාගෙන්ද රූප සබ්ද ගන්ධ රස ඉර්ස්පර්ශවලින් එහ නම් අපේ දුවල පුතාලා TVීව එක හැමදාම කතාවක් බලන් හුරුවෙල ඉවා කියන්නකු මේ කතාව බලන්නේ මොහක් පිනවන්නද ඔව ඇස පිනවනවා නැත්තන් අපි සබ්ද විරක් ගහග ඉන්න පුළුවන් කො රප විතරක් බලාගනවද සද්ිනති කරලා නෑ සබ්දෙත් අහනවා කනත් පින වඩවා නේද ඒනම් මෙන්න මේ වගේ ඇස කණ නාසේදිව ශරීරය අපි දැන් අද කතාව බැලුවත් හෙටත් බලන්න අපිට හිතෙනවා. අන්න හෙටත් නැවතත් ඒ භාවිතා කිරීමට ඇති කැමැත්තර තමයි මේ කාමය වරදව හැසිරියීම කියර කියන්නේ තෙරුණා නේද වැරදිකාම සේවනය කියන්නේ එකයි ඊළඟ ඊළඟක තමයිපුතේ බොරු කියනකින් වැලකන්න ඕනේ කේලම් කියනකින් වැලකෙන්න්නට ඕනිේ හිස්වචන කතා කිරීමෙන් වැලකන්නට ඕනිේ පරුස වචන අපි කෙන රලු වචනනේ ද සැර පරුස රලු වච්චන කතා කිරීමෙන් ඇත් වෙන්නට ඕනේ එනම් මෙන්න මේ සියරු මේ වැට කියන මොනවද වචචනයෙන්මනකුසල මේ දේවල් වලින් ඇත් වෙලා සත්‍ය වචන කතා කරන්න පුරුදුවෙන්න ඕනේ සත්‍ය වචන කතා කරන්න පුරුදුවෙන්න ඕනේ සත්‍ය ගරුක වෙන්නට ඕනේ තම මොනවද කරන්න ඕනි. ඔවු අන්න අය සමගිකරවන වචන කතා කරන්න පුරුදු වෙන්න ඕනේ ඉට පස්සේ? මන අදපුද කරන්න ඕනේ ඕ අන්න අය කොටවන වචන කතා කරන්න නරකයි බොරු කියන්න නරකයි කියලම් කියන්න නරකයි පරුස වචන කතා කරන්න නරකයි සත්‍ය වචන සමගි කරවන වචන කතා කරන්නට පුරදු පූුණු විය යුතුයි ඊළඟක මදයට හා ප්‍රමාදයට සුරාමේරයේ මජ්‍යපමා දට්ටානා බේරමනී සික්කාපදන් සමාධයාමි කියල කියන්න පුතේ සුරාපානය ගැනීමෙන් වැලකීමේ සික්ෂාපදය සමාධන් වෙමි කියන එක නෙවෙයි මොගදමක අර්ථය මදයට හාප්‍රමාදයට මදයට හා ප්‍රමාදයට හේතුවෙන සුරාවපානය කිරීමෙන් වලකමි මදය කියන කියන්නේ අපිට ශරීරට ආරපි ගන්නේ අමුතු ගැම්මක් ගන්න ඒ වගේ දේවල්දයට ඒට පස මද ප්‍රමාදය කියන්නේ අපේ වැඩ කටයුතු අඩාල වන ඒ වගේ දේවල් භාවිතා කරන්න නරකයි සරලවම ගත්තොත් පොතේ අපි බුලත්විට කණවනං මත්වෙන්න ඒකත් සුරාපානයම තමයි ඇයි හේතුව බුලත්විටක්කාලා මත්තුූ නොත් අපේ වැඩාපිට කරගන්න පුළුවන්ද බෑ මදයට හා ප්‍රමාදයට හේතු වෙන වනි අන්නේ එකයි කියන්නේ එනම් මෙන්න මේ වගේ දේවල් වලින් අයිං වෙලා කායිකව සුචරිතය මානසික සුචරිතය වර්ධනය කරගන්න ඕනේ නේද දැන් අපි කතා කලා පංචසලේ ආරක්ෂා කරන්න කොහොමද එං වන අනතුරු ගැන කතා කළ ඒවැන්වන කරදර කතා කළ ඉඩබස්සේ සිත විනාස කරන රාගත්වේශ මෝහාදිය ගැන කතා කලා සීල සමාදයේ ප්‍රඥා කියන තිරිසිික්ෂාව ගැන කතා කළ වාසේ සසරෙන් එතරෝ පුද්ගලය තුන් දෙනෙ ඉන්නවා කිව ඒ අය ගැන කතා කළ වාතය පිතසම කියන තුන්දොස් කිපීමෙන් ඇති වෙන රෝගාබාධගැන කතා කළ මෙන්න මේ සියල්ලම මේ සියල්ලම අපි හොඳින් අවබෝධ කරගෙන අපි ජීවත් වෙන්න ඕ නිමානසික ආතතින් දුරු කරගෙන ආයිකලඩ රෝග දුරු කරගෙන ජීවත්වෙන්නට ඕනි එහනම් පුතේකට බුදුමග යන්න ඕනි බුදුමග යන්න ඕනේ නම්මකදද කරන්න ඕනි බදුමග යනම කියන්නේ. බුදු හාමුදුරුවෝ කියලා දීර තියෙන දේවල් කරන්නට ඕනි මනොවද භාවනා කරන්න ඕනි චතුරාරි සත්‍යය අවබෝධ කරගන්නට නම් ප්‍රඥාව වර්ධනය කරගන්නට නම් ආර්යත්වයට හෙවත් උසත් තත්ත්වයක් අත්විදින්නට නම් බණභාවනාදිය කරන්නට ඕනි භාවනා කරන්න පුළුවන් ද හැම තැනම මේ පන්තිකාමරය තුළි තුළේ අප පුතාරට භාවනා කරන්න පුළුවන්ද බෑ එනම් භාවනා කරන්න සුදුසු ප්‍රදේශයක් තෝරගන්න ඕනි අ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානි පතිරෝප දේශවා සෝච කියලා දුසු ්‍රදේශයක වාසය කරන්න ඕනි කියලා ඉ පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන භාවනා කරන්නමන වධතෝර ගන්න ඕනි අර්්‍යගතානංවා ෘක්කමූලගතානංවා සු්ඥාගාරගතානංවා ආරන්නි ගත වෙන්න ඕනි වනගත වෙන්න ඕනිේ මනත්තං ෘක්ෂමූලික වෙන්න ඕනිේ ඒමදනත්තං මොකත කරන්න ඕනිේ හෙමත් නැත්තම් පුතේ සූ ්‍යයාාරයකට හෙමත්තන හිස් බිමකට යන්න ඕලි ගහක් කොලක් නැති මුඩු බිමක් අපි සාරලවම කියෙනව සොහොන් කනත්ත වගේ තැන තමයි භාවනා කරන්න සුදුසුයි කියල එහනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැ මෙන්න මේ තැන්වලට ගීල භාවනා කරනවනේ මේ තැන්වලට ගිහිල්ල භාවනා කරනකොට පුතේ මේතෙන් අපි රිසිදු කරන්න නාරකයි වන ගත ප්‍රදේශයකට ගියානං කැලේකට ගියානන් ඒ භාවනා කරනකොට ඒ පරිසර අප විත්‍ර කරන්න නරකයි ඒ ඇන්නෙමකක්ද. මළමු්‍ර කරන්න නරකයි මේ පරිසරය හැම තැනම. බුදුහාමුද්‍රුව භික්‍ෂූන් වහන්සරට දේශනා කරනවා විනය පිටකයේ චුල්ලවග්ග පාලියයේ චත්තක් හන්දකයකි චත්තාක් කන්ඳදකයේ දේශනා කරනව පුතේ පරිසරය පිරිසිදුව තියාගන්න අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් අනුගමනය කළ යුතු පිළිවෙත් කහිපයක්ගු ගන්නනවා. මොනද පිළිවෙත් කිය බලමුකු පුතාලා මොන අදපුතේ මේ පිළිවෙත් ඔ එකත් තමයිමකක්ද නිල් තනකොළ මත කෙන ගැසීම. ඉන්දුල් දැමීම මළමුත්‍ර කිරීම. කසලහා වෙනත් අප ද්‍රවයදැමීම ආදියෙන් වැලකී සිටිය යුතුය ඒනං මේ තනවලට කෙළගහන්න නරකයි දල්දාන්න නරකයි මලමුත්‍ර කරන්න නරකයි. හැබැයි පුතේ බලන්න කොද. අපේ දලපුතාලම දැකල ඇතිනේද. දුවලපුතාලම දන්න ඇති. මේ වැසිගිරිය තියාගෙන වැසිගිරිය පිටිපස්සර තමයි යන්නේ මුත්‍ර කරන්න. ඒ. බලන්න ගොන ඇද කියලා හෙම නේද. ඉදුල් කෑමකාල ඉඳුල් හැමතැනම දානවා. හරි අපවිත්‍රයි. ඉට පස්සේ බලත්කාල කෙන හැමතැනම ගානවා. හරයි අපවිත්‍රයි. හැමතැනව කුණු කසල්ල ගෙනහල්ල දානවා. හරි අපවිත්‍රයි. ඒකම තමයි සමහර අපේ දරුව ඉන්නව දන්නවදේ චරිකාහෙම ගියාට් පසසි නාන්නෙ වැවට බැස්සම මුත්‍ර කරන්නේත් ඔය වතුර එකේ මයිනේදපුති. සමහර වට බාත්‍රමගේ නානව. නානකොට මුත්‍ර කරන්නේ තේ වතුරවලමයි. මම නහිතන් ඉති අපේ පුතාල හෙම කරන්නේහ. ඉතින් එනිසා මෙට මේ වගේ දේවල් කරන්න නරකයි ඉළඟට සියලු අපවිත්‍ර එමත් සියලු අපද්‍රව්ව්‍ය, අප විත්‍ර වෝ දේවල්, නිසි තැන්වලට බැහැර කරන්න ඕනේ පරිසරය නිරතුරුව පිරිසුදුව තබාගන්නට ඕනි. එනං අපේ දුවලපුතාලා කෑමන කෑම කොලේ විසි කරන ඉඳල් ටික වෙන වෙනම භාජනවලට අයිං කරන්න ඕනේ. අපේ දුවලපුතාලේ දැකල තියෙනවනේ දර ස් පහ කියල ක්‍රමයක් තියෙනවා. මේ ස් පහ ක්‍රමේට කලින් තමයි මේ බුදුහාමුදුරුව අපිට මෙවා සකස් කරගන්න විදිහ කියන්නේ. අනවශ්‍ය දේවල්, උදුසු ස්ානයක බැහැර කරන්න වීදුරුවලට වෙන වෙනම බකට්ට එකත් තියාගන්න ඉදුුල්ලයින් කරනවාන වෙන බාකට්ට එකක් තියාගන්න ැ කසල ප්‍රතිජාක්‍රීිය කරණය කරනකොට මොකද කරන්නේ ඒවා වෙන් කරනවා එනම් මෙන්න මේ වෙන් කිරීම තමයි බුදු හාමුදුරුම මේ කියන්නේ සියලු අප ද්‍රවවය නිසි ලෙස නිස තැනට බැහැර කරන්න පරිසරය පිරිසුදුව තබා ගන්න කියලා ඊළඟ එක පාත්‍ර සවරු ඇද ඇතිරිලි පුටු ආදිය සියලු දේ පිරිසිදුව ක්‍රමවත්ව තබාගත යුතුය ඒක අන්න පුතේෙන්ට මේකයි ඔය ගෙවල්වල තියෙන පුටු ඇද ඇතිරිලි පිරිසිදුව තියාගන්න ඕනේ දැන් අප සමහර දරුවන්ගේ ඇදේ තියනෙන බෙස්සිට්ට එක වැලි එකට එකක් තියෙනවා සහර දරුව ගෙවල්වල අඳින ඇදුංවල සා ආන්දින ඔගුල දැක තින ඔකොළුන්ගේ අමලතාත්තලන නේද. අම්මලගෙනම් මේ ගොඩත් තියෙනවා. මේ ඇඳග නින්නේ ඇඳුමේ තියෙනවා බත්වර්ග තුනක් අඩුපතරමි තියෙනවා. එලෝලුවර්ග හතර පහක් තියෙනවා. කරෝල මාලුත් තියෙනවා. ඇයි මේ හේතුව මිරිස් තුන පහත් තියෙනවා ඇයි පුතේ මෙහෙම කරන්නේ. මේ අඇය මොන දේකරත් අධ දෙක පිහි ගන්නේ කොයි දර සායේ එමනත්තන් දොරේෙද්දේ. ට වෙනම රෙදිකෑඇල්ලක් අපි තියාගෙන ඉන්නේ නෑ එහනං එහෙම කරන්නේ පා අපි ස්වාමීන් වහන්සේලා පොතේ පාත්‍රය පිරිසුදු කරන්නත් ශ්‍රදිිකෑල්ලක් වෙනම තියාගෙන ඉන්නේ ඉන්දුුල් පිහදාන්න ඔඕගොල දකර ඇති ස්වාමීන් වහන්සේලා ළඟ ලේස්ුවක් තියෙනවා ඒ ඉන්නේ ගොට අපි කියැන ඉඳදුුල් කඩ කියලායි කියන්නේ මේ ඉන්දුුල් කඩ භාවිතා කරන්නේ ඇයි මේ පාත්‍රේ පිස දවන්න අත පිස දමන්න තමයි මේ භාවිතා කරන්නේ ඒනං මේ සියවුරු නිසිලෙස සෝදනවා නිසිලෙස පිළිවෙලකට තබනවා ඒකම තමයි ඇද ඇතිරිලි පුටුවාදිය නිසිලෙස පිරිස් දුකරලා ඒ ස්ථානයන් වල නිසිලෙසේ ස්ථානගත කරනවා. ඊළං එක තමයි කුටි තුළ හා පිටත පිරිස් දුකළ යුතු අතර බඩු ඉවත් කර පිරිස් දුකොට නැවත බඩු ක්‍රමවත්වය තැන් පත් කළ යුතුය. ඒකන්නේ ඔගොලොගේ නිවස ඔොන්ගේ කාබරය කාම්බරයෙන් පිටත නිවසෙන් පිටත මේ සියලොමදේ පිරිසිුදුවතියාගන්න ඕනේ තන කොල ටික ගලවලා මකුණු දැල් කඩලා පිරිසිුදුවතියාගන්න ඕනිේ ඒම තමයි ගෙදර තින බඩුමුට්ටුබල තියෙනවා දූවිලි තියෙනවා මේ දූවිලි පිස දමන්න ඕනේ මේ දූවිලි ගොඩක් හැඳුනට පස්සෙ පොතේ මකුණු දැල් ගොඩක් හැඳුනට පස්සේ මළකඩ කන ප්‍රමාණය ගොඩක් වැඩි එනිසා නිතිපතා ඒව සුද්ධාවිත්‍ර කරන්න ඕනේ එලියට ගින් හි ලාරිකමන්න පිරිසිදු කරන්න නැවතගේ ඇතුනේ ගැහලා තියන්න කියලීම කියන්නේ ඉනඟට ජනේල් දොරවල් පිසදමා පිරිසිදු කළ යුතු අතර මකුණු දැල් ඇත්නම් ඉවත් කළ යුතුය එකයන්නේ ජනල් දොරවල් පවා පිහදාල සුද්ධ කරන්න ඕනේ මකුුණ දැල් තියරනම් කඩා ඉවත් කරන්න ඕනේ ඉළඟට ජලයට කෙළගැසීම මළමුත්‍ර කිරීම කුණු කසල බැහැර කිරීම නොකළ යුතුය මෙන්න මේ වගේ කියලා බුදුහාමුදුරුවෝ චුල්ලවගග පාලිය චත්තක් කන්දකයේ මෙන්න මේ විදිහයට බුදුහාම් දුරෝ දේශනා කල්ලා තියෙනවා මේ කාරණාටික නිවැර දිව කරන්න එවිට ඔබට ඔබේ පරිසරය හොඳින් ආශවාස ප්‍රශ්වාස කරන්න පුළුවන් පරිසරයක් බවට පත්වෙයි කියලා අපේ ද ලපුතාරට අපි නිතරම කියනවා ඔබ මාස්කික භාවිතා කරනකොට පුංචි බෑග්‍යයක් ඔබ භාවිතා කරන්න ස්කෝලටනකට පොඩි බෑග්‍යයා කරගෙනන්න ඇයි මේ ඔ ඔබ උල්කරන පැන්සල් පැන්සල උල් කරනකොට ඒ අයිංකරන එක බෑගිකර දාගන්න තොපිය කනවනන් ටොපි කොළේ බෑගකර දා ගන්න බස්ස කියන දරුවක් න්නම් ඒ ටකට් එක ැන ැන ගන්නේ පාය ඒ මල්ලට දාගන්න. ඔබ භාවිතා කරන මාස්කක. ඔබට පුළුවන් ඒ මල්ලට දාගන්න ගෙදර ගිල්ල එකක් තැනක මේවා ඉං කරන්න පිළිවෙලකට සුද්ධ කරන්න පුළුවන්. එනිසාපුතියන්නේ විදිරහැ දෙන්න. එහෙම වඋුණොත් මේ කොෝණවි්‍යසෙනයෙන් උනත්පුය අපිට ගැලවෙන්නට පුළුවන් කම ලැබෙනවා. එහෙම නැත්තම් මනොමද වෙන්නේ පරිසරය අප විත්‍ර වෙනවා ප්‍රශ්වාස කරන්න හොඳට වාතය අපිට නැති වෙනවා. ඒ නිසා නිරෝගීකම නැති වෙනවාඒ මුණට පස්සේ ඩංගු මැලේරිය බර්රවා පාචනය වැනි මාරාන්තික රෝග ඇතිවන්නත් පුළුවන් නේද. ඒැම් බලන්නො දෙගේ මාස්කක හැම තැනම දාලා පාරදිගේත් මාස්ක තියෙනවා. ඉඩබස්ේ කොරණ පැතිරෙන ප්‍රමාණි වැඩී. ඉඩබස්ේ ඔගොලො කන ටොපිකොලය පාරිදාල යනවා මේ දේවල් දින්නේ නෑ මේ වැෑ වතුර එකතු වෙනවා पංචි මදුරු කීටය මේ වැ හැදෙනවා डेගුත් හැදෙනවා තේර නේදරිකම නැතිවුණ නිසා නිසා අපි නිරතුර පිරිසිදු වනොත් පුතයෝගොළ දන්න ඇතිේ මේ පරිසරයේ में ගහ කොල අපिंग පිටවෙෙන අප වි්‍රදේ තමයිඒ ගහ කොළ ගන්නේ අරගෙන අපිට මේ පිරිසිුදුද ලබල දෙන්නේ එ නිසා පිරිසිදුදේ ලබල දෙන්න පරිසරය රැකගන්නම ඕන වෙනවා. නිසා පරිසරය නිරතුරුව පිරිසු දුව තබාගන්න රෝග පේඩා දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. නැම් බලන්නක මේ දවස්ස අපි මාස්කිිකක් භාවිතා කරනවා. අපට සසනු රෝග තියෙනවද. සෙම්රෝගාඩු ස්සන රෝගාඩු ඉනේද. අර අප විත්‍ර දුහ විදිී අපේ ශරීරයට ඇතුල් වෙන්නේ ෑ බලන් නිරෝගීකම කොච්චරද කියලා. ඒක මතමයි මේ ජලය. දල පුතා දන්න සාමාන්‍යෙන් මේ ජලචක්‍රය ගැන කතා කරන ගොඩ පුති අපට සියයට හත ලියයි අපිට භාවිතා කරන්න පුළුවන් වැව් ජලය තියන්නේ ගගා ජලය අපට ඒම අතත්තං ගොඩ බිමෙන් ගන්න ජලය අපිට එකතුවෙන සියයට හතලියක් මේ සියට හැටක් ජලය ලබා ගන්නේ මහමුහදින් වර්ෂාවට අදා අයිති වර්ෂාවනි පදවන්නසියට හත ලියක්සිර හැටක්ම හම හදටයි ස්ස තියෙන්නේ සයට හතලියයයි මේ අපේ ගොඩබීමට මේ සියට හතල ිය ොදබොම අඩු ප්‍රමාණයයි පපුතේ අපිට මේ ජලය භාවිතා කරන්නට පුළුවන් ඒව තියෙන්නේ නිසා ජල සම්පත රැකගන්න ඕනේ ජලය ජීවයයි කියලා කියනවා නේදඒ නිසා කිසිම වෙලාවක මේ ජලය අප විත්‍ර කරන්න නරකයි අපේ දුවපුතාරට පුළුවන්න මේ ජලය පෙරලබොන්න අන්නේ එකයි වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පුතේ අපට පෙන්වා දෙනවා ජල පෙරණයක් මොකක්දේ ජලය පෙරන්න අපටපුංචි රෙදි කඩක් බුදුහා මුදුරුව අනු දෙනවධාරනව එක අටපිරිකරේ තියෙනවා පෙරහංකඩය කියලා එක එක තියෙන්න්නේයි මේ ජල පෙරලගන්න තක ජලයන සුරද්ද ජේවෙන් විනාස වෙන්නේ නැහැ අ්‍ය සුද්‍රජීවින් අපේ සරීරයට ඇතුල් වෙනම අනවශ්‍යයයි අයිං වෙන්නේ මේ සුද්්‍රජීවිීන් ඉන්න නිසා තමයි පති අපිටම ඉක්මනින්ම අපි ගන්න ආහර පානාදී ඉක්මණින්ම ශේවලා යන් නහමත් නැත්තාං ඉක්මනින්ම දිරන්නේ අපේ ශරීරය අභ්‍යන්තරයේ විධ සුද්ද ජීවින් ඉන්න නිසා එෙන ඒ අඇත් අපිට අවශ්‍යයි ුදුජාන් වහන්සේ දශනාග න්නුවේ නම් පරිසරයේ පිරිසුතුකම ඇති කර ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ පිරිසුතුකම නිරෝගීකම රැකගන්නේන පරිසරයේ ස්සල්ල නිරෝගී කරනගෙන ඉන්න ඕනේ අපේ කායික නිරෝගී බව කතා කළ අපි සිල්වන්තව ගුණවන්තව ඉන්නවන සීල සමාධී ප්‍රඥාවන්කින මේේ ත්‍රිසික්ෂාවන් වර්ධනය කරනවන චතුරා සාත්‍ය අප අවබෝධ කර ගන්න උත්සා කරනව පරිසරේ ආරක්ෂා කරගන්නම වෙනවා. පරිසර ආරක්ෂා කරගන්න ගත්තොත් අපිට නිරතුරුව නිරෝගී වෙලා ජීවත්වෙන්න පුළුවන්.ඉනිසා හෙනං නිරෝගීව ජීවත්වෙන්න්න නම් පොතේ තවත් දෙයක් අපිට අවශ්‍ය වෙනවා. ආහාර පාන. අපි ගන්න ආහාරපාන බලන්නක අද වැඩිහරියක් ගන්න ආහාර පාන තියෙන්නේ වස විස. එ අපි ගන්න ඕනේ වසවිස සහිතා ආහරද වස විසින් තොර හාරද ඕපුතේ වස විසයෙන් තොර ආහාර තමයි අප භාවිතා කළයුතුවිය වෙන්නේ හැබැ අපි වැඩිය අරිය භාවිතා කරන්නේ වසවිසෙන් වසවිසත් සමඟ තියෙන ආහාර නේද රස රසකාරක රසායනික පොහොර භාවිතා කරන ආහර තමයි අපි ගොඩක් භාවිතා කරන්නේ ඒම නැතුව අපේ දුවලපපුතාලට පුළුවන්නන්න ෙදර කේල් කෙනක් වුණු ගොඩලගින් හිටවගන්න මං්යෝක්කාලයක් ගිල්ල හිටවගන්න අන්න අපිට රස කාරක නැතුව ආහාරානු බව කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ තුළින් තෙරුණා නේද එතු එහෙම නෝතින් රෝගපීඩා අඩ වෙනවා නිරෝගීකම වැඩි වෙනවා ආරේ සහල්ලු බව දැනෙනවා කායික ශක්තිය වර්ධනය වෙනවා ඒකම තමයිපුතේ අපි ආහාරානු බව කරනකොට පමණ දැන අපි අඩු බව කරන්න ඕනේ ආහරේ පම එකනේ බඩට අවශ්‍ය ප්‍රමායෙන් හිතට අවශ්‍ය ප්‍රමාණයටන මේ බඩට අපිට දරන්නට පුළුවන් ප්‍රමාණයට ආහර ගන්න ඕනිේ. මේ ගන්න ආහරවල තියෙන් ඕනෙ පුතේ දැන් ෝගොළ දන්නවනේ සම්බල අහරවෙේලාක් කියලා පිටිවර්ග විටමින් වර්ග කනිජ ලවන මේ ආද දෙවල් තියෙන්න්න ඕනේ. ඒකම තමයි වැඩි ප්‍රමාණයක් අපි දියරවර්ග භාවිත කරන්නට ඕනි. එතකොට තමයි මේ ආර ඉක්මනින් ජීර්ණය වෙන්නේ. කොළවර්ග වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නට ඕනිේ එතකොට තමයි මේ ඉක්මනින් ජීරණය වෙන්නේ. එහෙමෝ නෝතින් හරියාකාරව නිවැරදිව සහල්ලු ආරයක් ගත්තොත් සුව පාසුව ලැබෙන බව බුදු හාමුදුරෝ දේශනා කරනවා කාට දේශනා කරන්නේ. ො රජුරුවන්ට ඇ කොසෝල් රජුරන්ග ලෝකු බඩ ගෙඩියක් තියෙනවාන නැලි හතක ප්‍රමාණයට ආරණු බව කරන්න පුළුවන් කියනවා. ඉඩ පස්සේ බුදුහාමුදුුව ක්‍රමා ක්‍රමයෙන් මේක අඩු කරගන්න ක්‍රමය දේශනා කරනවා. සර රජරුව වෙල්ලකෙනව ස්වාමිනිි දැන්නම්මට හරිම පහසුවි සැහැල්ලුවයි කියලා. බලන්නකොපුතේ බඩ පිරෙන්න්න කෑම කාලා නිදාගන්න ගාට පසේ බලන්නක උුස්මගන්න ලේසිද පහසුද කියලා. හරිම අපහසුයි ඒ ඇයි මේ අපිට දරන්න බැරි නිසා එනම් අපිට අධිකල සාහාරගත්තොත් නිරෝගීකම රැකගන්න බැරි වෙනවා අධික රොද්දිර පීඩනය දියවැඩියාව කොලස්ටරෝල් පිලිකා මේ අදී විවිධාකාරය රෝගා බාද ඇතිවෙන්න පුළුවන්කම තියනවදැ අද නෝතනය ගත්තොත්පුතේ බොහෝ දෙනෙකුට මේ රෝගා බාද තියෙනවනේද පුංචි දවාදරුවාගේ දම් දූදරුවන් ගිනම් වැඩිහිටි වයුරද මෞද දෙම උපියන් දක්වා මේ සසිියලු රෝගා බාද තියෙනවා. තෙල් තිීනවා පිටි තිීනවා ඉඩ පස්සේ තමනුවත්තියන්නේ. ඔත්තෙලුත්තිනවා පිටිත්තිව සීනිි තියෙනවා වතුරත් තියෙනවා කියන්නේගේ නේ වතුර කරලා කියලා. ඉවස්ස ගෑසුත් තියෙනවා ගැස්ටයිටිස් කියලා කියනවා නේද. මෙ මේ වගේ විවිධාකාර රෝග මහාරාසියක් අපේ මනුස්්‍යයා තුළ තියෙනවා.ඒ තියන්නේයි ප්‍රමාණය ඉක්මවා ප්‍රමාණෙන් අවබෝධ කරගන්නේ නැතුව ආර අනුභව කරන නිසා. දුවලපුතා දකල තියන අපේ ස්වාමීන් වහන්සල ධනවලදන තියනේද දකර තියන නේද ස්මීන්වහන්සේලාට ධනවැල් දුවට පස්සේ අපේ දෙර තියෙනවද ස්වාමින් වහසල බොහම අපහසුව ඉන්නවා නෑ ඇයි හේතුව පමණ දැනගෙන ආහාරේ පටික්කූල සඥා ක කියල බුදු හාමුදුරු දේසරනා කරනවා. ආහාරය පිළිකුල් බවා බෝධ කරගෙන තමයි දානයවල දන්න ඕනේ. මෙසිූපසය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රමාණයට වලඳන විදිහ. ඒවගැ අපේ දොල පුතාලට ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි. එතකොට ස්වාමීන් වහන්සේලා වුනත් පුතිේ මේ දානයවලදන නිකං ඉන්නේනේ. උන්වහන්සේලාත් විහාරමලු අමදින් ඕනේ. ඉ පස්සෙ කුටි අමදිින් ඕනේ කුටියාවට අමඳින් ඕනේ. බෝමලු අමදින් ඕනේ ඇයිමියම කරන්නේ. සරේරයේ තියෙන දාඩිය පිටවෙන්නට ඕනේ. ඒ මොනොත් තමයි කායික නිරෝගී බව ඇතිවෙන්නේ. ඉටබස්සි භාවනා කරන්නට ඕනි මොන අද කරන්න ඕ බාවනා බුදු හාමුදුරෝ දේශනා කරනානි ටට්තන් චරං නිසින්නෝවා සයානෝවා භාවනා කරන්න ඉරියව් හතරක් දේශනා කරන තිට්ටන් චරං නිසින්නෝවා සයානෝවා. ඇවිදිමින් හිඳීමීන් වාඩිවෙලා සැතපිලා මේ ආදී වසයෙන් භාවනා කරන්නට පුළුවන් එනම් ඔගොළ දන්නම අපේ දුවල පුතාලා මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරණෙක් භාවනාක්‍රමයක් ති සක්මන් භාවනාව කියලා. පුතේ මේ සක්මන් භාවන භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරන්න කියලා ඉල්ලා සිටින්න ජීවකවෛද්‍යවරයා මේ ජීවක වෛද්‍යවරයා කියනවා ස්වාමීන් වහන්සේලාගේ නිරෝගී භාවය රැකන්නට අවශ්‍ය නිසා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සක්මන් මළුවක් අනුමත කරන්න සක්මන් මළුවක් අනුදැන වදාරන්න කියලා. ඊට බසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්‍ෂුන් වහන්සේලාට අනිවාරයෙන් සක්මන් භාවනාවත් කළ යුතුයි කියලා අනුදැන වදාාරණවා. තැන් ඔය අපේ අය කරන්න වර්කින්න් යනවා කියරන්නේේද. යට වගෙන ඕෝකරන්න යනවගේනවා මෙ මොකදමය ගැන ඇවිදින්නේ යනවලු මේ අවිදිනයක තමයි මේ සාක්මන් භාවනාව කියන කියන්නේ එනිසා පුතේ මේ බුදුරජාණන් වහන්සේ එදා අපිට කායික නිරෝගී බව මානසික නිරෝගී බව වර්ධනය කරගන්න එදා දේශනා කළදේ තමයි අද මේ නවීන සමාජයේ නූතන යුගයේ අපේ අය ගොඩත් දුරට ැන් හොයාගෙන අනුගමනය කරගෙන යන්නේ කායිකරෝග දුරුකරගන්න, මානසිරෝග, දුරුකරගන්න භාවනාවන් විධ යෝග ක්‍රම කියලා අනුගමනය කරනවා. යෝග ව්‍යායාම කියලා අනුගමනය කරනවා. මේ භාවනාක්‍රම. ඉට පස්සේ ඇවිදින මල්ුවහමත් දත්තං ඇවිදින මන්තීරු හදනවා. මේ සක්මන් භාවනාව. එනිසා පුතේ මෙන මේ කායික නිරෝගී බව මානසික නිරෝගී පව අනිවාරයෙන්. පැමෝටම තිබිය යුතුයි කිය එකයි කියන්නේ දැන්හම් අපේ දුවලපුතාල දන්නවා මේ බුදු බණ ඇසුරෙන් කොහොමද නිරෝගී ජීවිතයක් ගත කරන්නේ කියලා. හරි පාඩමට අනුව අපේ දුවලපුතාගෙන්ම ප්‍රශ්න ක කියපයක් කහනවා ලියාගන්නක ආරෝග්‍ය පරමාලාබා යන්නේෙහි අර්ථල් යන්න වෙද්ජපමෝජිනවරෝ යන්නේ අර්ථය ලියන්න ත්‍රීශික්ෂාව නම් කරන්න ගිහියාගෙන් ඉත්‍යසීලය වන පංච සීලය ආරක්ෂා කිරීම තුළින් ආරක්ෂා කිරීම තුළින්, ලபன பிர්‍රතිபமொணவாது வாவாத் வாரி්‍ර சீ චரி්‍රධර්மவாත් චාரித்්‍ර சீழ வனவனம දක්வන්න. சுறபானய කිරීම නිසා ඇතිவன, ආබාද මොනවාද රාගදේශ මෝහ ආදිය යටපත් කිරීමට කළ හැක්කේ කුමක්ද තුන් දොස නම් කරන්න, තුුන් දොස නම් කරන්න. පරිසරය පිරිසුදුව තබා ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත් චුල්ලවගග පාලියයේ දක්වා ඇති ආකාරය ලියාදක්වන්න, පරිසරය අපවිත්‍රවීම තුළින් සිදුවිය හැකි මාරාන්තික රෝග මොනවාද, පමණ දැන ආහාර අනුග භව කිරීම, අපට වැදගත් වන්නේ කෙසේද. පමණ ඉක්මවා ආහාර ගැනීම තුළින් ඇතිවිය හැකි රෝගාබාද මොනවාද. හක්මන් මළුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළේ කාගේ ඉල්ලීමක් අනුවද. ලෙඩවීමට මුලයි රසයට ගිජුුවීම යන කියමැනට නිදසුන් සපයන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළ රෝගවර්ග දෙක මොනවාද. බුදුරජාණන් වහන්සේ දේශනා කළ රෝගවර්ග දෙකට උදාහරණ සපයන්න මෙන්නමි ප්‍රශ්නවරට පිළිතුරු සපයන්න කියන එක අපේ දරැපුතාලටම මතක් කන අතරම පුංචි ගාතාවක් කියන්නම් පුතේ මෙන්න මෙහෙම තියෙන අපේ දම්මපද. වාරිජෝව තලි කිිත්තෝ ඕක මෝකත ඔබබැතෝ පරි්පන්දති දංචිත්තන් මාරදයියන් පහතවී. කදමගේ තේරුම ජලයෙන් ගොඩට දැමූ මාළුවයකු මෙන් අපගේ සිත සැලෙයි එබැවින් කෙලෙස් සිතුවෙලි දුරු කළ යුතුය කැන අපේ සිතේ තියන මේ කෙලෙස් සිතුවෙලි දුරු කලොත් පුළුවන් කමලැබෙනවාපුතේ අපට නිවනාවබෝධ කරගන්න